ජේසු ඉගැන්වූ දහමින් ජීවිතය දකිමු. කිතුහඬ. Thank you.
Bisa dengan nama pujaan saling menghasilkan
පවාගේ මන ලෙව ඇැබෝ. එහි ගන්නා මේගේ පස්සු දෙවරෘතියන් විසින් ලොව ආකම ලගන කෙනෙ කෙනන ලත්තේ. ධනපතියන් මැරින් බොහදාන්න කලත්තේ. ඔහු ආක බවගේ වදලදිමි නැසස්වා ආප්‍රහන්ත ඔහුගේ පුරුල්ලේ වූ ලාසරස්තතුති තුරින් දැක මොටා. ආප්‍රහන්තය මෙෙන් මට කොරුණාකොට තම ඇගිල්ල ඇගිලිතුළු දිය කිල්වා මාගේ දිවතුමාන පිරිස්ස ලාසරස් හැවුත් මැනව මන්ද මම මෙ ගිලි ජානාවෙන්නේ දහතුන්දිනකි. ඒ පුත්‍රය ඔබ ජීවත් සිටියදී හැම සැපතම ඔබට තිබුණු බවද එලෙසම හැම විත විපතම ලාසරස්ට තිබුණු බවද සිතරා. එහෙත් දැන් ඔබ මෙහි සැනසිලි ලබයි ඔබ දහතුන් පුදිනෙකි. එපමණ පුත් නොවේ ඔබෙන් ඔබ වෙත යාමටවත් ඔබෙන් අප වෙත ඒමටවත් කැමති වූවන්ට ඒ කළ නොහැකි වනසේ ඔබ හා අප අතර පරතරයක් පිටු බෑතැයි එවිට දැනගන්නා. එසේ නම් ප්‍රියතුමනි මාගේ සහෝදරව පස් දෙනෙක් සිටි ඔවුන්ද මේ වද වේදනා ස්ථානයට නොපැමිණෙන පිණිස ඔවුන් අවමාන දෙන්නට ලාසිරස් මාගේ පියාණන්ගේ කෙරෙත යවන මෝසෙස් සහ දිවස්මනේ ඔවුනට සිටි ඔවු ඔවුන්ට සවන් දෙත්වායි කී ඔහු කතාවට. එසේ නොවෙති ආප්‍රමන් කියේ මලවුන් කෙරෙන් කෙනෙක් ඔවුන් වෙත ගියොත් ඔවුන් පසු තැමී සිත් හරවා ගැන්වැටයි කීය. ආප්‍රමන් පිළිතුරු දෙමින් ඔහු මෝසෙස්ටවත් දිවස්වරයන්ටවත් සවන් නොදෙත් නම් මලවුන්ගෙන් උත්ථානයට පැමිණුවතුවද ඔහු විශ්වාස නොකරත් වෙත නොකරනු ඇතැයි ඔහුට කීවේ. සුවිශේෂ වාක්‍ය නමස්සේය. සුවිශේෂ වාක්‍ය වාගේ නතරේ අවුනයි. ප්‍රසස් වාක්‍ය නමරේ වාද සහෝදර සහෝදරියනි අදට දරුවේ සාමාන්‍ය සමයේ 26 වෙනි දින ස්වාමීන් වහන්සේගේ වචනය අපට සමාජ සාධාරණත්වය එවැගේම දේව දයාව කම්පාව මුණ ගැසිය යුතු බව සිහිපත් කරගෙන සමාජ සාධාරණත්වය සහ දේව දයාව කම්පාව මුණ ගැහෙන තෝරන බව එය දෙපැත්තක තිබෙන වැඩක් වෙන්නේ නැහැ. ප්‍රේමාවක් වගේ වෙන වැඩක් වෙන්නේ නැහැ. එකම මැද මාර්ගයට ගමන් කළ යුතු බව විශේෂාකාරයෙන්ම ලාසර් සහ ධනපතියා ක්‍රිස්තුස් වහන්සේ මේ සමාජ සාධාරණත්වය ගැන කතා කරද්දී මේ මසුරු මනුෂ්‍යයන්ගේ නමක් කියනවා අපතේ නමක් දාන්න හැරෙන්න ඒක නමක් දෙන්න නම් අදතව අපි නම කියනවා. නමුත් ලාසර්ස් කියනවා ධනවතුන්ගේ නම කියන්නේ නැහැ. ඒ වැරදි කාර්යය ඔහු මෙන්නම වලවලා දැක්නා වගේ. ඒ වගේම ඒ ඔහුගේ ජීවිත අවසානයේ ලාසරස් දේවදූතයන් විසින් විශ්වාලයට ගෙනියනවා. අර තැනත්තාව බුම්ම දානක ගමන්තනේ බුම්ම දානේ තාම වැදගත් උතුම් විදිහට අපේ ලංකාවේ මොන මස්ස කරත් ඇස්සේ හයගෙන බෙදලා මිනි පෙට්ටිය ගියාම කියලා මල් නිහල වගේ කරන්න බැහැ. නමුත් අවස්ථාවේදී ඒ දිවින්දාගේ පිටි ඉල්ලනවා. දිවින්දාගේ පිටි ඉල්ලද්දී ආරාම එක්තරා විදිහට මතක් කරමු දෙනවා. ඔබ කිසි වැරැද්දක් කළේ නැහැ ලාසස්ට. නමුත් ඔබට කළ යුතු යහපත කළේ නැහැ. වැරැද්දක් යහපතක් කරන්නට ඔබ ඉදිරිපත් වුණු මේක ගැන සිතපත් කර දෙනවා. මම හිතන්නේ මිනිසාගේ මිතුරා බල්ලෙක් වුණේ අද ජීවිතයක් නෙමෙයි. ඒ කෑම මේසෙන් වැටෙන කෑලි කන්නට
ආශාවෙන් ලාසරස් බලාගෙන හිටියත් ඒක ලැබුණේ නැහැ. නමුත් ඒ කෑම වට්ටපු මිනිස්සුන්ට වඩා වැඩි කෑම කාපු සුනඛයන්ට යම් කරුණාවක් තිබුණා. වචනය සුනඛයන්ට කරුණාවක් නැහැ. නමුත් අපි වචනේ ගත්තොත් උන් ඇවිල්ලා ලාසරස්ගේ තුවාල කෑවා. ඒ තරමටම මේ සමාජ සාධාරණත්වය සහ දේවල් කොහොමද ඈත් වෙලා තිබුණේ. අද පළවෙනි කියවීම තුළ ආරම්භ දිවස්ක සාධාරණ කියලා කියන්නේ the prophet of social justice. සමාජ සාධාරණත්වයේ දිවස්කරය. ඔහු නිරන්තරයෙන්ම කතා කළා සාධාරණත්වයේ සිටින බව එනිසාම ඔහු වින්දිනවා. මේ සමාජ සාධාරණත්වයට සුදු සභාව මතක් කර දෙනවා. ක්‍රිස්තියානි සාධාරණත්වය කුමක් විය යුතුද කියලා. ක්‍රිස්තියානි සාධාරණත්වය the Christian justice must be temporary charity. ලුකන් ජේම්ස් හිමිනම් නූතන ලෝකයේ කතෝලික සභාව කියන විශ්ව ලේඛනය තුළ මතක් කර දෙනවා ක්‍රිස්තියානි කාලයන්ට අපගේ සාධාරණත්වයේ යුක්ති සාධක භාවය දේව දයාව තුළ temporary Thank you.
වත්පු සත්කම පාපයක් ශාපයක් නෙමෙයි. විවිධකම පාපයක් ශාපයක් නෙමෙයි. If they were from the mantras of the Mahometan, if your brother died in hunger, you are the killer. Almost I have told you. If the way Christians are not that way, Christianity is a much cheaper thing. Christianity is a much cheaper thing. Let me say, my prayer on the support of the Sakhu Devi. So I'm going to say, 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 සියලු දෙනා වෙත දෙවියන් වහන්සේගේ උතුම් දිනත මේ ධීමනාවන් අපි බෙදාගත්තී අපි ලෝකෙට මොකද දෙන්නේ කරන්නේ දෙවියන් වහන්සේ මා සමගයි දෙවියන් වහන්සේ අප සමගයි උන්වහන්සේගේ ධීමනාවන් තමයි මේ දාන ගැනීම දයාව ආදරය කරුණාව ඊතවත්ම සුහදශීලී බව එවැගේම ලස්සන සිනහව ලස්සන වචන දෙවියන් වහන්සේගේ ඒවා භාවිතා කරනවා කියලා කියන්නේ ඔබ මම